प्रहारे वासनावेन लोक आईएस त्रस्त नायक्या मरागन्न पुलुवांगुना एजाप नायक रनिल गेन अमुतु कतावाक यहा पारने विनाशय एमसीसी गिविसुमाई जाविपे विजित हेलिकराई गम्मिरिस प्रमुखतम अपनायन भोगय करान्न जनपति गेन कडिनम सलसुम नील चंद पत्रिका विदाहरीमत अरमे तेपल चंदय देन्न बेरिबु आयट हेटात अनिद्दात अवस्थाव කඩාදැමු ගොඩනැගිල්ල අයිති භුවනක බාහු රජුටද භුවනකටද හමිටු වාර්තාව හෙට අගමැතිට උසස් පෙළත් පහවසර ශිෂ්‍යත්වයක් කවදාද තීන්දුව හෙට කොරෝනාවෙන් හෙම්බත් වූ ඉන්දියාවත් බංග්ලාදේශයත් වැස්සෙනුත් තවත් අමාරුවේ දේශීය ප්‍රවෘත්ති ප්‍රභාකරන් තුවක්කුවෙන් ගන්න හැදූ රට පෑනෙන් ලබා දීමට සූදානම් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. රටේ දේපළ කිසිවෙකුටත් විකුණන්නට ඉඩ දෙන්නේ නැති බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා වැල්ලවාය සෙවණගල දන්දුමහන්දියේ පැවති ජන හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන විජිත බේරුගොඩ පද්ම උදේශාන්ත සුමේදාජී ජයසේන යන මහත්මහත්මින් ඇතුළු මොනරාගල දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟව දෙන අපේක්ෂකයන් මෙම ජන හමුවට එක්ව සිටියා. चीनी कर्मांत शालाव तवत हेक्टेयर हारदहाक वैडिकरला देवनी वतावट दिदास गानक अमरान्न पुलवां विद्यट वैडपिलिवला कदला चीनी कर्मांत देशीय कर्मांत पचे गोडनगनवाई कियन एक अभी मतक करांडो अभी देशीय कर्मांत तन देंडो हम देम पिटराटिंग एन का बलागिन इंद बै उच्चर दिमुना लुनले वैडक ने हाम दुनने लुनु टिकात इंदिया वेंगेनो मत आराधनावत तीनो श्रीलंका निदास पक्षे सभापति का मगान लगी प्रादेशिक सभा मंत्री मनाप युद्ध आकार उपदेश ගානක් දැන් දේශපාලනි. ඉතින් ඒකින්ද කරුණා කළා අපි කියන දේ පොඩ්ඩක් අහන්න. එක්සත් ජාතික පක්ෂය අය අද ඇවිල්ලා මට හම්බ වෙලා කියනවා. මං ඇව මොකද මේ ඉන්නේ කියලා. කාට ඡන්ද දෙන්නද කියලා ඇව අපි. එයාලා යන්නේ සිරිකොත අල්ලන්න. ඒකට මුන් සූදානම් නැහැ. ඒකින්ද අපි ඔබත් එක්ක එනවා. ගෝඨාභයගේ ප්‍රතිපත්තිය හොඳයි. වැඩපිළිවෙල හොඳයි. ශක්තිමත් කියලා බොහොම පැහැදිලිව ඒ අය උත්තර දෙන්න පටන් අරන් තියෙනවා. මේ රට කෑලි වලට කඩන්න දෙන්න බෑ. කෑලි වලට කඩන්න දෙන්නේ නැහැ. ප්‍රභාකරන් තුවක්කුවෙන් ගන්න හදපු දේ අපි පෑනෙන් දෙන්න සූදානම් නැහැ කියන එක නම් පැහැදිලිව අපි තමුන් වහන්සේලාට කියන්න ඕන. IS ත්‍රස්ස නායකයා ජීවතුන් අතර සිටි බවට තහවුරු කර ගැනීමට හැකියුවේ පාස්කු ප්‍රහාරය සිදු වූ නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසේ නොවුනේ නම් IS නායකයා තවමත් ජීවතුන් අතර සිටින බවයි පොළොන්නරුවේ පැවති ජන හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. දැන් බැලුම් කරේ මේ මුදල් කාටද අයිති කියලා ඔප්පු කරලා නැහැ. වංචාවක් නේ අපි මේ ඔෆිෂල් ට්‍රෙෂරි සමාගමට අයිති බිලියන 12ක් තියාගත්තා. අධිපතිතුමයි බෑනා හිටියේ. අපරාධයක් වෙන්න පුළුවන් අපරාධයක් නොවෙන්න පුළුවන්. සම්පූර්ණ විභාගයක් කළා. පාර්ලිමේන්තු විභාගයක් කරා. ජේවිපී මන්ත්‍රීවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් කරා. මම කොමිටියක් පත් කරා. ඊට වඩා මම හිතන්නේ අපිට කරන්න තියෙනවා මමත් ගිහින් සාක්ෂි දුන්නා. විශේෂයෙන්ම බෝම්බ ගැන කියනවා නම් එදා රෑ වෙනකොට පළවෙනි කට්ටිය අල්ලගත්තා. අපේ කණ්ඩායම මැරුණා. ඒත් ISIS නායකයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා ලොකු ප්‍රශ්නයක් තිබුණා. දවස් දෙකක් ගියාන් පස්සේ කරු ප්‍රකාශය දැකලා තමයි අන්තිමට ඇමරිකාවේ බෙදීම තිබුණා. ඒගොල්ලෝ ඔක්කොම ලැකන් වුණා මෙයා ජීවතුන් අතර ඉන්නවා කියලා. ජනාධිපතිතුමා කිව්ව මෙයාව ගිහින් අයින් කරන්න කියලා. පාස්කුවේ ද බෝම්බ ප්‍රහාරය නොකරනවා නම් ඔය මිනිහා තාමත් ජීවතුන් අතර.
महामतिवरणेट एक्सजातिक पक्ष निधिपत्न अपेक्षकेन्गे जयग्रहणय वेनुवेन पोलोन्नरुव लक्ष उयन कर्मांतपुरयेदी जनहमुव पवत्वुने रणिल विक्रमसिंह महतागे प्रधानत्वयेन हिटपु पार्लिमेंतु मंत्री नालक कोलोन्न महता मेम जनहमुव संविधान कर तिबुणा ජනතාවට සහන රසක් ලබා දෙමින් දේශීයත්වයට ප්‍රමුඛත්වය දෙන ආණ්ඩුවක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා සම්මන්ත්‍රණය කර තිබූ එම ජනහමුවට අපේක්ෂකයන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. අපි ජයග්‍රහණය කරනකොට මේ රටේ සංස්කෘතික උරුමයන් අපේ හදවතට වැඩිය ආරක්ෂා කරමින් දේශීයත්වයට අපි මුල් තැන ලබා දෙනවයි කියලා කියන කැමැති. මෙවර මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබලා සමගි ජනබලවේග රජයක් ස්ථාපනය කරලා දුක් විඳින මිනිස්සුන්ගේ හඬ රටේ ආණ්ඩුව තුළ නියෝජනය කරන්නට පොදු ජනතාවගේ බලාපොරොත්තුව ඉටු කරන සොනුරු රජය නිර්මාණය කරන්නට දුරකටනය දිනවන්න සමගි ජනබලවේගයේ දිනවන්නේ කියමින් සියලු දෙනාටම ජය වේවා. जनता मतेट गरु नोकरमिन एमसीसी गिविसुम क्रियात्मक किरीमट यहपालन राज्य उत्साह दरिम हेत्वेन ओन पराजयट पत् किरीमट जनताव तेंदु कल बव जातिक जन बलवेगे अपेक्षक विजित हेरात महता पवसनवा पलवत्त जनता विमुक्ति पेरमुनु कार्यालय पेवती माध्यम मुकदी ए महता मेम अदहस पलकला एमसीसी गिवसुम संबंधे नटे जनता बलवत् विरोधे विरोधे तमाय पहुगिय जनाधिपति वर्णे ප්‍රකාශයට පත් වුණේ. ඒ නොතකා යන්න ආණ්ඩුවට කිසිදු අයිතියක් නැහැ. දැන් මේ ගිවිසුම ගැන පැහැදිලිව ජනාධිපතිවරයා විසින් තමන්ගේ ස්ථාවරයේ කිව යුතුව තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා පුළුවන් නම් ජනාධිපතිවරණයට කලින් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැහැදිලි ප්‍රකාශයක් රටට කළ යුතුයි. මේ ගිවිසුම අස්සම් කරන්නේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයටත් නිල වශයෙන් එය ලිඛිතව ලබා දිය යුතුයි. එහෙම කළොත් තමයි ජනතාව මේක විශ්වාස කරන්නේ. එහෙම නැත්නම් විශ්වාස කරන්න බෑ. මහා මැතිවරණයට දින ලං වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ එවැනි අදහස් ඇතුළත් 20x20 ජනමතයේ විශේෂාංගය දැන් කාලයගේ එවෑමෙන් දේශපාලනේ සල්ලි හොයන හොඳ ව්‍යාපාරයක් බවට පත් වුණා මෙතන. මැරයෝ ටික ඇඳ නැෂනල් සූට් එක ඇඳලා මෙහෙම අත එකතු කරලා වැඳගෙන දාගත්ත නම් ටික දේශ හිතේසි දේශ ශක්ති ජන රංජන මන රංජන විශ්ව කීර්ති මේ කුඩු ටිකයි පාතාලිමුන් ටිකයි ජය වේවා කියලා දැම්ම පාර්ලිමේන්තුව. රංජන් හඬපට ඔක්කොම රෙකෝඩ් කරපු ටෙලිෆෝන් එක තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා අරන් දීන්නේ රංජන්ටත් එක්කම. ඒ නිසා රංජන්ගේ සංගීතය සජිත්ගේ සලකුණ බවට පත් වෙනවා. වික්‍රමසිංහ මහත්තයා පරණ අලියගේ. අලිය දැන් හොඳටම වයසයි. හෙණ්ඩුවත් පරණයි. මලකට කාලා. එතුමා ඒක තියාගෙන ඉන්නවා. ජේවීපී එක හොඳයි මාලිමාව ගත්ත එක. මොකද දන්නවද? මේ ඡන්දෙන් අත්වන පරාජයෙන් ජේවීපී එකට උතුර දකුණ හොයා ගන්න හම්බෙන්නේ. එතකොට අනිවාර්යෙන් මාලිමාව අතේ තියෙන එක වටිනවා. බය වෙන්න දෙයක් නෑ. මොකද මේ මාලිමාවේ කට්ට හැම වෙලේම හැරලා තියෙන්නේ සිරිපොතට. සජිත් ප්‍රේමදාසගේ ඡන්ද දීලා ඔයගලන්ට පෙන්නනවා අපි මෙච්චර කල් පොළඹ පොළ පාට කරේ ප්‍රේමදාස නිසා කියලා. නේද රනිල් වික්‍රමසිංහ හින්දා මේක කොළ පාටුණා නෙවෙයි. සමහර වෙලාවට පාට දේශපාලනේ ආවට පස්සේ පක්ෂ දේශපාලනේ ආවට පස්සේ මිනිස්සු හරි ආත්මార్థකාමී වෙනවා. සමහරුන්ට ඕන කරනවා මුළු ලංකාවෙම වැඩිම මනාප ගත් එක්කන වෙන්න. ඒක මානසික රෝගියක්. එයාට ඕන එච්චරයි. Tamanට ලැබෙන දේවල් නිසා පාවා දෙන්න හොඳ නෑ Tamanගේ පක්ෂය. සජාතික පක්ෂය ඇතුලේ මම ඉන්නවා එතන ඉහළම තැනක. මං හිතනවා මට පුළුවන් කියලා පක්ෂ නායකයා වෙන්න. මං පක්ෂ නායකයා වෙලා මේ රටේ ඉහළම පුටුවකට ජනාධිපති නැත්තා අගමැති වුණොත් කවදා හරි මම ඉස්සෙල්ලම් වැඩ කරන්නේ මගේ නුවරළි ජනතාවට. SB-ලයි CB-ලයි මෙහාට ආවට ඒගොල්ලන්ගේ හදවත මෙහි නැහැ. ඒගොල්ලන් ඡන්ද ටික අරගෙන යනවා. ආයෙත් ඒගොල්ලන් එන්නේ අවුරුදු 5කට පස්සේ. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාට වෙනස් වෙන්න බෑ. ඉතින් ඒක ඇත්තටම තුමාට තියෙන මානසික ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා කවදාවත් එක්සත් ජාතික පක්ෂය අලුත් වැඩ පිළිවෙලකට යන්නේ නැහැ. යන්න නායකතුමා ඉද දෙන්නේ.
එනම් ඇතිවරණයේදී සජිත්ලා වගේ අය ආසන 25ක් විතර ගදිද්දී මේ අයට ආසන 10කටවත් ත්‍යාගන්න අමාරු වෙයි. අමතක කරන්න එපා මෙසේරේ ඡන්ද පත්‍රිකාවේ අපි දුරකථනයෙන් තරම් කරන්නේ. මොකද අලියත් ඉන්නවා සයිඩ් එකේ. එයා තමයි උඩින්ම ඉන්නේ. එහෙනම් අලියත් එක්ක අපිට අමනාපයක් නැහැ. අලි බාස් එක්කයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අපි පස්සේ විසඳගමු මේ ඇතිවරණයෙන් පස්සේ. එක්සත් ජාතික පක්ෂ නායකයෝ තමන්ගේ සමාජියගේ ප්‍රශ්න විසඳන්න ගිහිල්ලාද ඔය පක්ෂ දෙකට කඩාගත්තේ? නෑ. ඔය පක්ෂ දෙකට කඩාගත්තේ දෙන්නගේ බලපිරේතකම නිසා. දෙන්නටම ඕනලු පක්ෂ නායකකම්. අන්තිමේට මොකද කරේ? දෙන්නගේම මනදොල පුරෝගන්න පක්ෂ කෑලි දෙකකට කඩලා දෙන්න නායකෝ දෙන්නෙක් වෙලා ඉන්නවා. තව අවුරුදු කීයක් කියලා බලන් ඉන්නද? තව අවුරුදු 20කට 30කට ආය වෙන ආණ්ඩු නෑ. ආය 20කට 30ක් වෙනකන් අපේ ආණ්ඩුවක් කියන එකත් අපි තාමත් පැහැදිලිව කියන්න ඕන ගම තියෙනවා. ශක්තිමත් ගමනක් තමයි අපි යන්නේ. අද UNP කියන එකක් එහෙම එකක් නැහැ. ආසනයකට හිටපු ගමන් එකෙක් ඉන්න හොල්මනක් වගේ. එච්චරයි වෙන මොකෙක්වත් නැහැ. මං හොයන හොයන හැමදාම ගිහිල්ලා නැහැ. මුළු UNP ගම මෙතෙන්ට ඇවිල්ලා ඉවරයි. අලියා ටෙලිෆෝන් වෙලා. ඒක එක හොඳක් තියෙනවා. දැන් මිනිස්සු බය නැහැ මෙතෙන්ට ඡන්ද දෙන්න. මොකද රනිල් වික්‍රමසිංහට නැති හින්දා. දන්නව රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවක් දුන්නොත් අවුරුදු දෙකක් යනකොට ඒක බ්ලාස්. අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා හිටියා නිවාස අමාත්‍යවරේ. නිවාස නිර්මාණකේ නිර්මාතෘවරයා පසුගිය ජනාධිපතිවරයාට ඡන්දෙ ඉල්ලුවා. ඡන්දෙ පරාදුනාම ඒ නිවාස ව්‍යාපාරයේ මිනිසු ටික පරාදුන විතරයි ඒ බෝඩ් එක ඉස්සරහා ඇවිල්ලා රජින්න පත්තු කරලා කිරිපත් කාලා සතුර සමරුවා. සජිත් ප්‍රේමදාස මහත්තයා පරාද වීමේ සතුරන. මේ තමයි ඇත්ත කතාව. ගියයි අහපාලන ආණ්ඩුව කාලෙදී අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය බිලියන 6000කින් විතර වැඩි වුණා කියලා. ඒකනේ කියන්නේ 7000ක විතර ඉඳලා 13000ට ගියා කියලා. ඒ දත්තය මහ බැංකුවේ වාර්තාවේ තියෙනවා. මම කියන්නේ අවුරුදු 5කින් 6000ක් වැඩි වුණා නම් ඒකනම් අපි කරපු කලමනාකරණය. මේගොල්ලොන්ගේ ආණ්ඩුවේ පළවෙනි මාස 4කින් 1000ක් වැඩි වුණා නම් අවුරුදු 5ක් යනකොට කීයකින් වැඩි වේද? සජිත් ප්‍රේමදාස මහත්තයාගේ 20000ක් කෙසේ වෙතත් සජිත් මහත්තයා කරපු වැඩ නිවැරදි කරන්න අපිට ඊට වඩා මුදලක් දැන් හොයා ගන්න වෙලා තියෙනවා. නිවාස අමාත්‍යාංශයේ ණය ප්‍රමාණය විතර බිලියන 29ක්. බිලියන 29ක් කියන්නේ මාතර ඉදන් බිලිය අතර හයිවේ එක හදන වියදම. ඒ වියදම සජිත් මහත්තයා නිවාස අමාත්‍යාංශයෙන් නාස්ති කරලා තියෙනවා. බිලියන 5කින් තිබි සංස්කෘතික අනුමුදල අතේ සතේ නැති වෙන ගානට වත්තල දාලා Tamanට ඕන විදිහට මුදල් ටික ඇදලා අරගෙන ජනතාව අසරණ කරපු රවට්ටපු ඉතිහාසයක් තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ 20000ක් දෙනවා කිව්වම එතුමාට නහර තද වෙච්ච එක අහන දෙයක් නෙවෙයි ඉතින්. ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා ගහපු ගේම් හොයා ගන්න ලේසියෙන් බෑ. අර්ජුන මහේන්ද්‍රන්ලත් හවුල් කරගෙන හවුලේ ගහපු ගේම් තියෙන්නේ. ඒක හොයාගෙන හොයාගෙන යනකොට සමූහ මිනී වලක් වගේ. හාරගෙන හාරගෙන යටර යනකොට තව ඒවා අහු වෙනවා. එක්සත් ජාතික පක්ෂය ඒ තරමටම සෞත්තු වෙලා. අද ඡන්දෙ දෙන කෙනෙක් නැහැ. සමගිත් හොරු, එක්සත් ජාතික පක්ෂෙත් හොරු, ඔක්කොමලා හොරු. සියලු දෙනාම ලස්සනට හොරා කාලා තියෙන්නේ. කාපු කෑම දැන් වමාරන් දෙනවා. ඒ නිසා බලය දෙන එක ජනතාව තීරණය කරන්න ඕනේ. සාහරන්ගෙන බුද්ධියංශ වාර්තා එක පිට ඇවිල්ලා. එක ත්‍රස්තවාදියෙක්ගේ ගෙදරට ඒ ආණ්ඩුවේ ඇමතිවරු ආවගේ හින්දා තමයි CCTV කැමරාවල දැర్శනමෙකුවේ. එහෙම ඒ වහපි ත්‍රස්තවාදියේ රැක්ක හිටපු අගමැති කියනවා කොරෝනා දෙවෙනි වැල්ලක් ඇවිල්ලා ඒක දෙන්න එයා විසඳන්නම් කියලා. තුලෙන් දෙහික බලයක් සහිත පාර්ලිමේන්තුව ගොඩනගුවම ඒ අන්තවාදයට වැටබඳින නීති රීති ගේන්න පුළුවන්. ඒ අන්තවාදයේ පතුරවන ක්‍රමවේද නවත්තන්න පුළුවන්. ඒවට ඕන කරන අනපන සම්මත කරගන්න පුළුවන්. විවස්ථාව ශක්තිමත් විවස්ථාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ප්‍රමුඛ අපනයන භෝගයක් ලෙස ගම්බිරිස් වගාව ප්‍රවර්තනයේට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට සහභාගී වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල ගම්බිරිස් පළතාව මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරු වන්නේ ඉන්දියාවයි. ඉන්දිය රජයේ ශ්‍රී ලංකාවට ලබා දෙන සලාකය වැඩි කර ගැනීම රජයේ සැලැස්ම වී තිබෙනවා. දේශීය ගම්බිරිස් සඳහා නව වෙළඳපොළ සොයා ගැනීමද රජයේ ඉලක්කයක්. ජන හමුවට පැමිණ සිටි ගම්බිරිස් වගාකරුවන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳවද ජනාධිපතිතුමා අවධානය යොමු කළා. සබරගමුව සමන් දේවාලය ආශ්‍රිතව මතුවී ඇති නින්දගම් සහ පාරම්පරික ඉඩම් පිළිබඳ ගැටලුවද නිරාකරණය කර දෙන ලෙසයි ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටියේ. එකදී අපි බලන්නේ කොහොමද රජයක් හැටියට මේ ස්ථාවර මිලක් ගොවියට ලබා ගන්නට පුළුවන් වෙන්නේ කියලා. ජන හමුව නිමා වී ආපසු පැමිණෙන අතරතුරදී ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය සමගද ජනාධිපතිතුමා කතාබහක නිරත වුණා.
මේ අතරේ ජනාධිපතිතුමා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේද සංචාරයක නිරත වුණා. උපාධි දහරින්ගේ රැකියා ගැටලුව පිළිබඳවද ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග අදහස් හුවමාරු කරගත්තා. ඔකොට බලන්න හැබැයි මේ ප්‍රොඩක්ටිව් තැන් වලට යන්න ඕන. उपाधारी सनी रोहन कोडितुवक्कु सह मियुरु भाषित लियनगे यन मेतिवरण अपेक्षकेन देदेना ऐमिलिपिटिय अनगारिक धर्मपाल रमा उद्यानय असल संविधान कर तिबु जन हमुवकटद जनाधिपतितुमा एक वुणा श्रीलंका पुदुजन पेरमुने जयतहवुरु किरीमे रैलियाक ईये दिनेदी गलिगमु कोट्टुकुल प्रदेशयेदी पवत्वुणा रंजित सीमलापिटिय महताके प्रधानत्वयेन पवत्वु जनहमुवट सहभागी वू जनाधिपति गोटाबे राजपक्ष मैतिथुमा एहि सिटि पिरिस समग सुहद कथाबहक निरत वुणा නිල චන්ද පත්‍රිකා බෙදා හැරීම සාර්ථකව සිදු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. චන්ද පත්‍රිකා බෙදා හැරීමට විශේෂ දින දෙකක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අතිරේක දින ලෙස හෙට සහ අනිද්දා ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා අදාළ වන නිල චන්ද දැනීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් බෙදා හැරීමේ කටයුතු 13 වෙනිදා ඉඳන් ආරම්භ කරලා තියෙනවා ජූලි මාසයේ. ඒ අනුව මේ දක්වා ඒ බෙදීම් කටයුතු තම සාර්ථකව සිදු කරන දිවයිනසුරාම ජූලි මාසේ 19 විශේෂ බෙදීම් දිනයක් විදිහට අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊට අමතරව ජූලි 26 වෙනිදාත් ඉරිදා දිනයක් එදත් විශේෂ බෙදීම් දිනයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හේතුව අපේ දිනවල නිවසේ රැඳී නැති නිවසියන් සඳහා නිලචන්ද දැනීම් පත්‍රිකා බෙදීම සඳහායි එම විශේෂ දින දෙක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ අනුව එම දින දෙකද ඇතුළුව 29 වෙනිදා දක්වාම නිලචන්ද දැනීම් පත්‍රිකා ගේම් ගෙත බෙදා හැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුවෙන් සිද්ධ කරනවා. 29 වෙනිදාට පස්සේ නිලචන්ද දැනීම් පත්‍රිකාවක් ලැබිලා නැත්නම් ඒක බාර ගැනීම සඳහා තමන්ත ලියුම් බෙදෙන තැපැල් කාර්යාලයට යා යුතු වෙනවා. විශේෂයෙන්ම නිලචන්ද දැනීම් පත්‍රිකාවක් බාර දෙද්දී අස්සන් සහිතව බාර දීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ අස්සන ලබා ගැනීම සඳහා තම තමන්ගේ පුද්ගලික පෑනක් භාවිතා කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා සියලුම නිවසියන්ගෙන්. මොකද පෑන් හුවමාරු වීම නුසුදුසුයි කියන කාරණේ තමයි සෞඛ්‍ය අංශ වලින් ප්‍රකාශ කරලා තියෙන්නේ. මහමෙතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය සඳුදා සිට සිකුරාදා දක්වා සිදු කෙරුණා. එම දිනයන්හිදී ඡන්දය බහවිත කිරීමට නොහැකි වූ ඡන්දදායකින්ට හෙට සහ අනිද්දා දිනයන්හිදී ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව එම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් එම දින දෙක තුලදී ඡන්දය බහවිත කළ හැකි බවයි මෙතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. රාජාංගනීය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බව කොමිෂන් සභාව සඳහන් කළා. कोरोना रोगी एकोलोस दिनकु अद वार्ता वुना कंदकाडु आसादित्यांगे आश्रित्यांवन कहतडुवे सह पेल्मडुले पदिंची हतर दिनकु सह विदेशान्ही सिट पेमिनी हत दिनकुई कोरोना आसादित्यां बावट अद दिने हंदुना केनुने ඒ සමගින් මෙරටින් වාර්තා වන समस्त कोरोना रोगींगे संख्याव 2715 දක්වා ඉහළ ගියා. कोरोना आसादने वीम हेतुन पुद्गलीन हाईसिय हेट नवदेनकु रोहल गतव प्रतिकार लबनवा कोरोना बवट सेक सहितव वैद्याधीक्षण याटते एकसिय हद्देनकु प्रतिकार लबन बवाई सौख्यांश संधान कराने कोरोना आसादने वी सिटी पिरिसेन सुवे लबु समस्त संख्याव 2035ක් कोरोना आसादने वी सिटी नाविक हमुदा सामाजिकयांगेन 903 दिनकु पूर्ण सुवे लबा तिबेनवा तवदुरटत् प्रतिकार लबमिन सिटिन्ने नाविक हमुदा सामाजिकयांगेन 3 दिनकु पमनक् बवाई नाविक हमुदाव पवसान्ने कोरोना व्याप्तिय पालनीय सदहा सौख्यांश उपदेश मालावक निकुत करति बिनवा मुख आवरण पैलदीम हैकी सैम विटकदीम दैत पिरिसुदु किरीम दुरस्त भावे रखगेनी मैतुलु करुणु ईट ऐतुला एहित एम उपदेश पिरी लोगान्ना आकार्यद अतेन स्थान वलदी तेकगत हैकी बुना
අම්පාර නගරයේ ජනතාව වැඩි වශයෙන් සේවය කරන ස්ථානවල රැකියාවල නියුතු වූවන්ගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම අද සිදු කෙරුණා. බස් නැවතුම්පොළ ක්‍රියාකාරීන් පොලිස් රථවාහන අංශ නිලධාරීන් ත්‍රිරුත් රතු රියදුරන් වෙළඳ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මීට සහභාගී වුණා. දෙහිඅත්ත කණ්ඩිය දියවිද්දිගම ප්‍රදේශයේ පුද්ගලයන් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය සාම්පල ලබා ගැනීමද අද සිදු කෙරුණා. කොරෝනා ආසාදිතයෙකු පැමිණිල්ලක් සිදු කිරීම සඳහා හිඟුරාගොඩ පොලිසියට පැමිණීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු පොලිස් ස්ථානයේ අසල පිහිටි නිවසක නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණද අද දිනේ සිදු කළ බවයි හිඟුරාගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය සඳහන් කළේ. කෙසේ නමුත් පොලිසිය තුල රාජකාරී සාමාන්‍ය අයුරු සිදුවන බවයි හිඟුරාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික ගුණසේකර මහතා සඳහන් කළේ. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා වාණිජ සහ කළමනාකරණ අධ්‍යන පීඨවල 3 වන වසර සිසුන් සහ පරිගණක සහ තාක්ෂණ පීඨයේ 2 වන වසර සිසුන් සඳහා අධ්‍යන කටයුතු ලබන 22 වනදා ආරම්භ වන බව විශ්වවිද්‍යාලයේ නිවේදනය කරනවා. නිවාසික පහසුකම් ලබා දී ඇති සිසුන්ට පමණක් ලබන 21 වනදා උදැසන 8 සිට පස්වරු 5 දක්වා නිවාසිකාගාරවලට පැමිණිය හැකියි. මෙතර කොරෝනා වෛරසයෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා. පළමු ආසාදිතයා හමු වූ දිනේ සිට මේ දක්වා ලෝකයෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ. ගත වූ පැය 24ට පමණක් රටවල් 213කින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 260,000කට ආසන්න වෙනවා. දිනකට ආසාදිතයන් 250,000 ඉක්ම වූ ප්‍රථම වතාවද මේ බවයි එම සංවිධානය සඳහන් කරන්නේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව යන රටවලින්. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවන විට ලෝපුරා 1,44,50,681 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 86,34,972. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 605,591ක් වාර්තා වෙනවා. ලොව රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24ට පමණක් ඉන්දියාවෙන් වෛරස ආසාදිතයන් 37,407 දෙනෙකු වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ සමගම එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10,75,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. තත්ත්වේ පාලනය කිරීම සඳහා නිසි පියවර කඩිනමින් ගැනීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වුවද වෛරස ව්‍යාප්තිය වේගවත් වීමත් සමගම ආර්ථික කටයුතු ජලිත් වරක් අඩපණ වී ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. ඇමරිකාවෙන් ඊයේ දිනය තුලදී වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 63,259ක්. මෙවන විට එරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 138 ඉක්මවා තිබෙනවා. ඒ සමගම දකුණු ෆ්ලොරිඩාවේ වෙරළ තීරයන් වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ තුල වෛරස ආසාදිත පරීක්ෂණයට ලක්වන 10%කටම වෛරසය ආසාදනය වී ඇති බවට බලධාරීන් නිවේදනය කරනවා. බ්‍රසීලයෙන් ඊයේ දින තුන පමණක් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26,500 ඉක්ම වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. එරටින් මෙවන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 20,75,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් බ්‍රසීල ජනාධිපති ජෙයිර් බොල්සනාරෝ පවසන්නේ කොරෝනා හේතුවෙන් රට වසා දැමීමෙන් ආර්ථිකයට බරපතල හානි සිදු වූ බවයි. රැකියා සහ වැටුප් නොමැතිව මිය ආ හැකි පුද්ගලයන් සංඛ්‍යාවද ඉදිරියේදී වර්ධනය විය හැකි බව ඔහු කියා සිටිනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වැසියන් අනිවාර්යෙන්ම මුහුණු ආවරණ පැළඳිය යුතු බව නගර බලධාරීන් නිවේදනය කරනවා. මුහුණු ආවරණ නොපැළඳින්නන්හට ඔස්ට්‍රේලියා ඩොලර් 200ක දඩයක් නියම කිරීමටයි එරට රජය තීරණය කර ඇත්තේ. 150,000ක පමණ පිරිසක් වාසය කරන වික්ටෝරියා ප්‍රාන්තයේ මෙවන විටත් කොටස් වශයෙන් වසා දමා තිබෙනවා. වෛරසයේ දෙවන වටේ ව්‍යාප්තියක් සිදු වුවද ජලිත් වරක් රට වසා දැමීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා. දෙවන වටේ වෛරස ව්‍යාප්තිය දරුණු මුහුණු වරක් නොගනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කරන්නේ. කෙසේ වුවද ශීත ඍතුව ආරම්භ වීමත් සමගම වෛරස ව්‍යාප්තිය වෙනස්ම මුහුණු වරක් ගනු ඇති බවට සෞඛ්‍ය අංශ මත පළ කරනවා. බිල වාර්තා කුමනාගයක් දැක්වුවද ඉරාන වැසියන් මිලියන 25කට පමණ වෛරසයේ වැළඳී ඇති බව එරට ජනාධිපති හසන් රවුහානි පවසනවා. තවත් මිලියන 35ක් පමණ වෛරසය ආසාදනය වීමේ අවදානමින් පසුවන බවයි ඔහු සඳහන් කරන්නේ.
වසඳෙමීමේ නීති නැවත වරක් ක්‍රියාත්මක කිරීමටද මෙම තත්ත්වයේ මූලික ලෙස බලපා තිබෙනවා. කිවිසුම් යාමේ හා කැස්සේ ශබ්දයට අනුරූපව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට සමත් නව යෙදුමක් නිර්මාණය කිරීමට ජර්මනී විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා. ආසාදිතයාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය හා සෞඛ්‍ය තත්ත්වය ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට මේට හැකියාව ඇති බවයි වාර්තා වන්නේ. ගත වූ පැය 24 තුළ නව යෙදුම මිලියන 6.5ක් පරිශීලනය කර තිබෙනවා. පුරාවිද්‍ය වටිනාකමකින් යුත් කුරුණෑගල බුවනෙක ගොඩනැගිල්ල කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට පොලිසිය අද කරුණු වාර්තා කළා. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහාපත් කළ විද්වත් කමිටු වාර්තාව හෙට ලබා දීමටද නියමිතයි. කුරුණෑගල රාජධානී සමයට අයත් බව සැලකින පුරාවිද්‍ය වටිනාකමක් සහිත මෙම ගොඩනැගිල්ල කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිනරත් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කිරීමටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කළා. එම කමිටු සමාජිකයින් ඊයේ දිනේදී වුණේක ගොඩනැගිල්ල පිහිටා තිබූ ස්ථානයේ නිරීක්ෂණය කළා. මේ අතර පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් කරුණු හෙළි කෙරුණා. විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා කුරුණෑගල පොලිසියෙන්. මේ වෙන විට අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. පැමිණ ලැබිලා තියෙන්නේ කුරුණෑගල නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ අනර්ථය සිද්ධ වෙලා තියෙන බවට. ඒ අනුව ඒ ආයතන දෙකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඊට අමතරව පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් පොලිස්පතිතුමාට විශේෂ පැමිණිල්ලක් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ අනුව පොලිස්පතිතුමා විසින් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය වෙත විශේෂ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරලා නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් සතියක් ඇතුළතදී පොලිස්පතිතුමාට ලබා දෙන්න. පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේද කුරුණෑගල බෝනික ගොඩනැගිල්ල පිහිටි ස්ථානයට අද පැමිණියා. අංගක්ෂරයට ගන්න ගයක් කරන්න දෙන්නේ නැහැ මේ රටේ නීතිය එක. දුන්නේ නේ නගර නැති මේකට කියන්නේ කොච්චර ලස්සනද. එම ස්ථානයේ නිරීක්ෂණය කිරීමෙන් පසු උන්වහන්සේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා. පුරාවෘත ගණනාවක් පිළිබඳ කියවෙන ඓතිහාසික ස්ථානයක් අත් වශයෙන්ම මේ ස්ථානයේ අපි දැක්ක අයියේ ඔය අර බලවේගේ මේ බලවේගේ මන්ත්‍රීවරු අනේ අම්මේ ඔය එක එක්කත් පහුගිය කාලේ කතා කරලේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වගකීමක් තියෙනවා පුරාවිද්‍යාවට අදාළ ස්ථානයක් නම් එය හරියට සංරක්ෂණය කළා පන්සලක වැසිකිළි වලක් හරන්න දෙන්නේ නැහැ පුරාවිද්‍යා බිමක. එතකොට ඇයි කොහොම මේ පුරාවිද්‍යා බලධාරීන්ට බැරියයි පනත ක්‍රියාත්මක කරන්නේ? අපි ඉල්ලා හිටනවා කරුණා කළා නීතිය ක්‍රියාත්මක කරන්න මේ අපරාධය කරපු දෙවනිල්ලේම තමයි මේක තිබුණු විදියට නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ප්‍රතිසංස්කරණය කළා පුරාවිද්‍යාව සතු ස්මාරකයක් හැටියට ගැසට් කළා නම් කළ යුතුයි. පවතින තත්ත්වයේ හමුවේ අපොස උසස් පෙළ සහ පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පවත්වන දිනය හෙට ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. සිසු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දුන් පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ තීරණය කළේ. පාසල් සඳහා ලබා දුන් අතුරු නිවාඩුව පසුගිය සිකුරාදා අවසන් වීමට නියමිතව තිබුණා. එහෙත් පවතින තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් එම නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ. ඒ අනුව ලබන 27 වනදා පාසල් ආරම්භ වීමේදී පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල දරුවන් පමණයි. පාසල්වල සෙසු ශ්‍රේණි විවෘත කිරීම සඳහා අගෝස්තු 10 වනදා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කර තිබෙනවා. කෙසේ වුවත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ටාසයේ කිසිදු පාසලක් අගෝස්තු 10 වනදාට පෙර ආරම්භ නොකරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. අපොස උසස් පෙළ සහ පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් සිසුන් සහ ගුරුවරුන් ඉල්ලීම් රැසක් සිදු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මෙවැනි තත්ත්වයක් යටතේ එම විභාග පැවැත්වෙන දිනයන් පිළිබඳ හෙට දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය පෙන්වා දෙනවා. අතරංගුවට ගනු ලැබූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම වත්මන් සමගි ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන නිමල් ආර් පීරිස් මහතා අපමත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 50ක ශරීර අප දෙකක් මතයි. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව තලංගම පොලිසිය ලබාගත් සෝදිසි වරින්තුවක් මත සිදු කළ පරීක්ෂාවකින් අනතුරුවයි සැකකරු ඊයේ දින අත්අඩංගුවට ගැනුණේ. රුපියල් 113,460ක තැපැල් ගාස්තු අවභාවිත කිරීම ඔහුට එල්ල වූ චෝදනාවයි. සැකකරු මන්ත්‍රීවරයා පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලයේ තලවතුගොඩ තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්‍රණ යන්ත්‍රයක් ලබාගෙන ඇති බවත් එම යන්ත්‍රයේ මුද්‍රා කඩාදත්ත වෙනස් කර මහමැතිවරණයට අදාළ ප්‍රචාරණ පත්‍රිකා තැපැල් කර ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. නිමල්
බලාර පීරිස් මහතා සමග ජනබල වේගයේ සම්බන්ධීකාරක නිලධාරීවරයෙකු ලෙස කටයුතු කරන අතර ඊට අදාළ ලිපි 7564ක් යොමු කිරීම සඳහා වංචනික ලෙස නිදහස් තැපැල් මුද්‍රාව යොදාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. පසුගිය ජුනි 27 වනදා ඔහුගේ නිවසේදී සමග ජනබල වේගයේ පක්ෂයේ රැස්වීමක් තිබී ඇති අතර ඊට අදාළ ලිපිද ඔහු ඒ ආකාරයටම විවිධ පුද්ගලයන්ට යවා ඇති බවටයි වාර්තා වී තිබෙන්නේ. විල්පත්තුව වනාන්තරයට යාබදව පිහිටි අලුත් එළුවන් කුලම වනරක්ෂිත සේසු කිරීම නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීමක් පිළිබඳවයි ITN හෙළිදරව් විශේෂාංගයෙන් අද රටටම හෙළි කරන්නේ. පුත්තලම වනාතබිල්ලුව අලුත් එළුවන් කුලම වනාන්තර ප්‍රදේශයේ අක්කර 20කට ආසන්න භූමි ප්‍රමාණයක් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමට යම් පිරිසක් කටයුතු කර තිබෙනවා. බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ගස් කපා විනාශ කර දමමින් අදාළ භූමි ප්‍රදේශය තුල නීති විරෝධී ඉදිකිරීම් සිදු කිරීමටද මේ පුද්ගලයන් කටයුතු කර තිබෙන්නේ. මෙරට නීතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් පරිසරය සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති මෙම වංචනිකයන් පරිසරයට හානි කර තිබෙන ආකාරය මෙලෙස අප කැමරා කාචයේ සටහන් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් අලුත් එළුවන් කුලම ජනතාව අදහස් දක්වමින් කියා සිටින්නේ මේ ප්‍රදේශය තුල රජයට ඉදිරිව ඇති භූමි ප්‍රමාණයද ජාවාරම් කරුවන් විසින් සූක්ෂම ලෙස සොරා ගන්නා බවයි. කොළඹ පැත්තෙන් ඇවිල්ලා මේ වට ඔප්පු හදා ගන්න කාලයක් ඔහේ හෝටල් එකක් හරි මොකක් හරි දෙයක් කරනවා. කරලා ඉවරලා අපේ ගමෙත් ඉන්නවා එක කොටසක් ඒ කොටස ලං කර ගන්නවා. ලං කරගෙන ඔය කට්ටියගේ මාර්ගෙන් කොහොම හරි රජයේ නිලධාරී ඔක්කොන්ගේ මාර්ගෙන් තමයි මේ වට ඔප්පු හදාන්නේ. මේ මිනිස්සු මෙවුවා මේ මිනිස්සුගේ කර ගන්නවා. කැලේ කපනවා, ගින්දර තියනවා, සුද්ධ කරනවා. ඉතින් ඒ වගේ ලොකු යාවාරමක් යනවා, දර කපනවා, පටවනවා, මේ නිදන් හරනවා. ඔක්කොම වැඩ මේ ලොකු ලොකු මිනිස්සු තමයි කරන්නේ. ඇතම් රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ව්‍යාජ ඔප්පු සකස් කරගන්නා මොවුන් රජයට අයිති වනාන්තර භූමියින්ද තමන්ගේ නම්වලට හරවාගෙන තිබෙනවා. කොහොම අවුරුදු කීපයකට කලින් මේ මාපුත්‍රා දිස්ත්‍රික්කෙමද තමයි ව්‍යාජ ඔප්පු සකස් කරන රජයට මිකිනීමේ ජාවාරම්. ඉතින් මේ ජාවාරම් වලට අහුවෙච්ච පිටස්තර පුද්ගලයා තමයි මේ හෝටල් හදලා තියෙන නිසා හදන්න උත්සාහ කරන්නේ. ඉතින් ඇත්තටම දැන් මිනිස් එක්ක කවුරු කෙනෙක් කැලෑයිඩමක්කට ව්‍යාජ ඔප්පුවක් කිව්වා කියලා අපිට අඳුර ගන්න කාරණාවකුත් නැහැ. මොකද මේ ඉඩමක් ඔප්පුවලිව ගමම ඇවිල්ලා මේක වැටක් හදා වැටක් හදා පොතු කර ගන්නවා වගේ එකක් කරනවා. අපි දන්නවා මේක කෙනෙක් උත්සාහ කරනවා කියලා. යාම අනවසරත්පත් කරගෙන යනවා. මේකෙම මුකුත් දැකින් දෙන්නේ නැහැ. මේක නිකම්ම රජයේම අපි විතර තිබ්බේ. ඉතින් අපි දන්නේ නැහැ මේක ලේඛන වලින් මොනවද හදලා තියෙන්නේ අපි ඉතින්. මෙම භූමිවල වැඩි වශයෙන් සංචාරක හෝටල් ඉදිකරන බවයි ගම්මාසීන් චෝදනා කරන්නේ. වනාන්තර ප්‍රදේශය මෙලෙස විනාශ වෙද්දී කැලේ සිටින වනසතුන් ගම් වැදීමද මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව මුහුණ දෙන තවත් ගැටලුවක්. කැලේ කපන්න කපන්න කැලේ සත්තු ඔක්කොම ගමට ආයෙන්නේ. කැලේ සත්තු ගමට ආපුවම ගංගසෙන්ට කරදරයි. අවුරුදු 4ක් 5ක් දිනු කරගෙන ආපු පොල් ගහක් එහෙන් ගියාම කෙහෙල් ගහක් වගේ දෙයක් ආදායම් ගන්න ඕන මෙන්න කියන අවස්ථාවේදී යාලි කලනවා. ඒකට මූලික හේතුවයි කිව්වොත් කැලේ එලි කරනකොට කැලේ යලු ගමට එනවා. ඔකයි වෙන්නේ. මෙවැනි වනාන්තර විනාශයන් පුත්තලම දිස්ත්‍රික්කය තුල වැඩි වශයෙන් සිදුවන හේයින් මේ සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේ අවධානය යොමු වන තෙක් හෙළිදරව්ව අපි අවධානයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය නමින් නව ඒකකයක් ආරම්භ කරන බවට පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ එම ඒකකයේ ක්‍රියාත්මක කෙරෙන බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. පාතාලේ සහ මද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීම සඳහා ආරක්ෂක ලේකම්තුමාගේ පොලිස් පොත්තුමාගේ මග පෙන්වීමට විශාල මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. මෙවැනි සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වෙන බව මේ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු මගින් අපි අනාවරණය කරගෙන තියෙනවා. ඒ කණ්ඩායම 25න් 20ක් දැන්ට සක්‍රීය වශයෙන් විවිධ අපරාධ කරමින් බස්නාහිර පළාත තුළ තමන් ක්‍රියාකාරකම් සිදු කරනවා. ඒ කණ්ඩායම 20ේ ක්‍රියාකාරී සමාජිකයෝ 380ක් අපි මේ විදිහට අඳුරගෙන තියෙනවා. ඒ 380ටෙන් ඇතැම් පිරිසක් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඒ වගේම මේකෙන් පිරිසක් දැන්ට විදේශ රටවල ඉඳගෙන එම රටවල සිට තමන්ගේ අනුගාමිකයින් මගින් විවිධ අපරාධ කටයුතු වල යෙදෙනවා. ඒ වගේම තවත් පිරිසක් විවිධ අපමත සමාජගත වෙලා පොලිසිය
මගහරිමින් ඔවුන්ව ස්ථිර ස්ථානයක් නොමැතිව විදේශ ස්ථානවල සැරිසරමින් අපරාධවල යෙදෙනවා. ඒ සයින් පළාත්වල සියලුම ස්ථානාධිපතිවරුන්ට අපි යම්කිසි කාල සීමාවක් ලබා දීලා තියෙනවා. මේ 380ට යාම අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම. එෙහිදී පළමුවෙන්ම මෙරට අධිකරණ වලින් වරෙන්තු ලබා ගැනීම සඳහා ස්ථානාධිපතිවරුන්ට මාසක කාලයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව දැන්ට අප විසින් අත්අඩංගුවට අරගෙන තියෙන අපරාධ කරුවන්ගේ ගණාවරණ වෙලා තියෙනවා. ඒ අයට ඒ අපරාධ සඳහා රුකුල් දෙන බඳනාගාරය සම්බන්ධ නිලධාරී කිපදෙන් පිළිබඳව ඒ අය සම්බන්ධව ඉදිරි දින කිපය තුළදී කරන විමර්ශන වලදී ඒ අය සම්බන්ධ අවශ්‍ය කර ක්‍රියාමාර්ගත් ගැනීමට අපි කටයුතු කරනවා. පොලිසිය විසින් සොයාගෙන අත්අඩංගුවට අරන් තියෙනවා මේ වෙදී වාහන 21ක්. කාර්, ටිපර්, වෑන්, ජීප් රථ, ත්‍රියෝද රථ එවගේම යතුරුපැදි ඇතුළු වාහන 21ක් කරන් තියෙනවා. ඒ වගේම නිවාස, මිලදීගත් ඉඩම්, ඒ වගේම කඩසාප්පු විශාල සංඛ්‍යාවක් වාගෙන් තියෙනවා. අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව යටතේ මුදල් විසුද්ධිකරණ පන්තියටදී මේ වෙද්දී ඒ සොයාගැනීම් කරනවා. පොලිස්පත්තුමා සහ ආරක්ෂක ලේකම්තුමා වෙත ඒ කරුණු හෙට දවසේ ඉදිරිපත් කරන්න නියමිතව තියෙනවා. ඉන්පසුව මුදල් විසුද්ධිකරණ පන්තියටදී මේ සියල්ලම තහනම් කිරීමට රාජසන්ත කිරීමට අවශ්‍ය කර ක්‍රියාමාර්ග ගන්න. ඒ අනුව මින්පසුව මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයන් උපයාගත් සියලු මුදල් රාජසන්ත කිරීමට අවශ්‍ය කර ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම ප්‍රථම වතාවට අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය කියලා අලුත් කොට්ටාසයක් ඉදිරි දවස් කීපය තුළ අලුතෙන් ඇති කරනවා. මැදම අධිවේගී මාර්ගය මේ වසරේ විවෘත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා පසුගියදා උපදෙස් ලබා දුන්නා. කෙසේ වෙතත් මේ වන විට මීරිගම කණ්ඩලම් ප්‍රදේශයේ කිලෝමීටරයක දුර ප්‍රමාණයක ඉදිකිරීම් ඇනහිට පවතින බවයි වාර්තා වන්නේ. මෙම කොටසේ ඉදිකිරීම් ඇනහිටීමට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ එම ප්‍රදේශයේ පවරාගත් ඉඩම්වල අයිතිකරුවන්ට වන්දි මුදල් ගෙවා නොමැති බවයි. ඊට සම්බන්ධතාවක් නොමැති වෙනත් පුද්ගලයන්ට මුදල් ගෙවා ඇති බවද හෙළි වී තිබෙනවා. වන්දි මුදල් නොලැබුණු ඉඩම් හිමියන් විරෝධය පෑම හේතුවෙන් ඉදිකිරීම්වලට බාධා එල්ල වුණා. මේ සම්බන්ධයෙන් නිවාස සංකීර්ණ ප්‍රජා සංගමේ සභාපති ජී.කේ. අනුර කුමාර මහතා මෙලෙස අදහස් පළ කළා. මෙතනින් පාරක් ගන්න පල්ලෙන් පාරක් ගන්න කෝටි දෙක පාරක් තනි ගෙදරට මෙතනින් මේ තව පාරක් ගන්නවා මේ මීටර් 300ක් හර්ෂයක් විතර ප්‍රමාණය පාරක් ගන්නවා කෝටි 20ක් ගෙදන් කරලා කුජිල ගෙලකට ගහනවා සම්පූර්ණ මේ හොටල් එකක් හදන්නේ මේ නිවාස සංකීර්ණ ප්ලෑන් එකේ කිසිදු පාරක් නැහැ පාසව පාරක් මේ පාසව අතුලත් කළා විම්සයි ප්ලෑන් එකේ සම්පූර්ණම වංචනික විදිහට රජ මුදල් අවභාවිත කරලා මේ මේ කටයුතු කරමින් ඉන්නවා පිටුම කතාලේ කරු ජයසූරිය ඔහුගේ මල්ලිගේ කුඹුරු ටික පෙර ගන්නයි ප්‍රධාන පෙරේ ව්‍යාපාරිකගේ ඉඩම් ටික පෙර ගන්නයි කිලෝමීටර් 4කට ගෙවල් 4යි කැඩෙන්නේ මෙතන දැන් ගෙවල් 40 ගානක් කඩලා වන්දි මුදල් දී දෙන කුඹුරෙන් පොයකසේ 7500යි ගොඩබිමෙන් ලක්ෂික මාර්ගණ ආරම්භ දිනවා අරගෙන ඉල්ලා ඒ බිල්ඩින් වලට ගෙවලා දෙන කෝටි 2 3 7 8 මුදල් ගෙවලා දෙන වන්දි මුදල් වශයෙන් සම්පූර්ණ ඔලිබෝ කෝඩ් එකක් හදලා තියෙනවා 1 කෝටි 24 ලක්ෂයක් ඉතින් මේ සම්පූර්ණම නීති විරෝධී විදිහට රජ මුදල් වැය කරමින් මේ ඉඩම් අත්පත් කරන තියෙන්නේ මේදී පූජ්‍ය බතරමුල්ලේ සිරතන ස්වාමීන් වහන්සේද අදහස් පළ කළා මේ ජනතාව අසරණ තාතර පත් කරේ කවුරක්වත් නෙමේ පසුගිය එක්සත් ජාතික පක්ෂයේ හයිවේ අමාත්‍යවරයා කවුද ලක්ෂ්මන් කිරියැල්ල කියන තොත්ත බබයි කතානායක කියන තොත්ත බබයි දෙන්න මේවා කරනකොට එවකට හිටපු අගමැතිවරයා ජනාධිපතිවරයා එවකම නිවාස ඇමතිවරයා නිදාගෙන හිටියේ ඇයි මේවා සම්බන්ධව බලන්න බැරි මාවනල්ල ප්‍රදේශයේ හෝටලයක නිදන් හාරමින් සිටි හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල දිසා දූෂණ මර්ධන අංශය කටයුතු කළා. ඒ පිළිබඳ තොරතුරු සමග තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. අදාළ හෝටලයේ හිමිකාරිය ඇගේ සැමියා ඇතුළු හතර දෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගැනුණේ. හෝටලයේ පිටුපස කොටසේ අඩි 20ක් පමණ ගැඹුරට කැණීම් සිදු කර තිබෙනවා. කැණීම් උපකරණ, පුපුරන ද්‍රව්‍ය, ජලපොම්ප ඇතුළු භාණ්ඩද අත්අඩංගුවට ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් සබරගමු පළාත් පුරාවිද්‍යා සහකාර කොමසාරිස්වරයා දැනුවත් කිරීමට කටයුතු කරනු අතර මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කටුගස්තොට උඩුවාවල බලගොල්ල ජනපදයේ ගෙවත්තකින් හැපින්නක සමග ණය පැටවුණු 22 දෙනෙකු හමු වී තිබෙනවා. බලගොල්ල ජනපදයේ පදිංචි ජී සෝමනත් මහතාගේ නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කරන අවස්ථාවේදී මේ සත්වයන් හමු වී තිබෙන්නේ. එම සත්වයන්ට හිරිහැරයක් නොවන ආකාරයෙන් අල්ලාගෙන මහනුවර වනජීවී කාර්යාලයට බහර දීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා. ඒ කප්පරගල සෙනසුන් වාසී භික්ෂුන් වහන්සේගේ උපදෙස් පරිදි අම්බලන්ගොඩ දිවර වරායේ ගල් වැටියට ඉහලින් රළපහර දිවර වරාය තුලට ඇදී ඒම නිසා තම යාත්‍රාවලට හානි සිදු වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්වන බව දිවරයන් පවසනවා. මෙලෙස හානිට පත්වන දිවර යාත්‍රා ප්‍රතිසංස්කරණය කිරීමට විශාල මුදලක් වැය වෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අදාළ පාර්ශ්ව වෙතින් ඉල්ලීම් කර තිබුණද තවමත් නිසි පිළියමක් ලැබී නැහැ. මේ හේතුවෙන් තම රැකියාව කර ගැනීමට අපහසුතා රසක් මතුවති බවයි අම්බලන්ගොඩ දිවරයන් පවසන්නේ. මෙතරින් සෑහෙන රැකියාව නිෂ්පාදනය කරන මනං
ඇයි අපට සහනයක් දෙන්න බැරි? විශාලට රැළේ ගහන වෙලාවේ මගේ අලුත් බෝට්ටුව බෑවේ. මේ රැළේ තියෙන නිසානේ මෙතන ගන්න බැරි. වරාය හොඳ නම් ඒක එහෙම වෙන්නේ නැහැ නේ. මේ රැළේ නවත්තන්න බෑ. මේක කොයිම කරා වාර ගන්න කාලෙට හරාය කාලෙට කියලා වෙනසක් නැහැ. නිසි වැඩපිළිවෙලක් යොදන්න ඕන මෙතන. උඩින් යන්න කියලා වැටලා තුවාලලා තාමත් එක්කෙනෙක් රෝද පුටුවක ඉන්නේ. කොටගල ශ්‍රී දුර්ගා අම්මාන් හින්දු කෝවිලේ ගණදිවි පිළිමය සොරාගෙන ගොස් සුළු වේලාවක් තුලදී යලි එය තිබූ ස්ථානයේම තැන්පත් කිරීමේ පුවතක් වාර්තා වෙනවා. Taman උදෑසන කෝවිල වෙත පැමිණ බලන විට මෙම පිළිමය තැන්පත් කර ඇති ආකාරයේ වෙනසක් දුටු බවත් ඉන්පසුව එම ස්ථානයේ ඇති CCTV දර්ශන නැරඹීමට කටයුතු කළ බවත් ශ්‍රී වේලු සුරේෂ්වරන් ශර්මා පූජකතුමා පවසනවා. මොඩරතේකින් පැමිණි පුද්ගලයෙකු ගණදිවි පිළිමය රැගෙන යන ආකාරයත් මිනිත්තු කිහිපයක් තුලදී නැවතත් එම ස්ථානයේම තැන්පත් කරන ආකාරයත් CCTV දර්ශනවල සටහන්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පතන දිමුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඒ සමගින් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්.